ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත ටීවී YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝන් සබෝදසනක් ආදරණීය දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබ සේලම දෙනාට අද දවසේදීත් ඔබ ආදරණීය ජීවිතයත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් අලුත් අවුරුද්ද අපි මේ විදිහට මොන ගැසෙනකොට මුලින්ම මේ තාමත්ම වැදගත් මාතෘකාවක් එක්ක මේ ඔබත් එක්ක කතා කරන්න ඕන කියලා හිතුණා. ඔබ දන්නවා ආදරණීය ජීවිතයත් එක්ක ඔබ එකතු වෙලා ඉද්දී හැමදාමත්ම ඉතාමත්ම වටිනා කියන දේවල් තමයි අපි කතා බහ කරන්නේ. ඉතින් මුල්ම විශේෂාංගය අද දවසේදී අපි වෙන් කරගත්තේ දැන් අලුත් අවුරුද්දක් ඇවිල්ලා කියලා මං කියවන 2023 අවුරුද්දේදී හැමෝටම තියෙනවා එකේ කාරමුණු ඉලක්ක තියෙනවා මේවා කොහොමද සඵල කරගන්නේ මේ ඉලක්ක වලට යන්නේ කොහොමද අරමුණු සඵල කරගන්නේ කොහොමද ඔන්න ඔය කියන කාරණාව පිළිබඳව තමයි අද දවසේදී අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ පිළිබඳව කතා බහ කරන්න පුහුණු කලමනාකාරිනී ඒ වගේම බාහිර කතික ආචාර්ය පෞරුෂත්ව සංවර්ධන උපදේශිකා සිතාරි තාන්‍යා රණවක මහත්මියට අපි ආරාධනා කරා මැදිරියට එන්න කියලා සුබ දැසනක් ඔබතුමීට. එසේම වේවා ඔබතුමීට. දැන් මේ මම ප්‍රවේශයක් ගත්තෙම 2023 දැන් අලුත් අවුරුද්දක අපි ඉන්නේ. මේ දැන් 2022 අවුරුද්දෙත් අපිට තිබුණා එක එක ඉලක්ක. හැබැයි තින් ඒවා කොච්චර දුරට සාර්ථක කරගත්තාද කියන එක දැන් අහන්න යන්නේ නැහැ. අපි අලුත් අවුරුද්ද ගැන කතා කරමුකෝ. කොහොමද ඇත්තටම මේ අපේ අරමුණු එතකොට මේ ඉලක්ක සාර්ථක කරගන්නේ? ඇත්තටම ගයිනි ඔබ සත් හබුයිම ගොඩක් සතුටුයි මට මේ 2023 ලස්සන අවුරුද්දක්. දැන් 2022 අත්දැකීම් එක්ක නැවි 2023ට යන්නේ. එතකොට මේ අපි හොඳට මේ අවුරුද්දේ මොලෙන් හිතලා වැඩ කරන්නට ඕනේ. ඒ නිසාවෙන් මම හිතනවා අපි ප්‍රවේශයක් ගන්නවා කතාවට කියලා මේ 2023 අරමුණු කරා යද්දී දැන් අපි පටන් ගන්න කලින්ම අවුරුද්දක් සාමාන්‍යයෙන් පෞද්ගලිකව හෝ ඊට පස්සේ අපි කියනවා ආයතනික මට්ටමේ අපි නෝමලි කන්සිඩර් කරනවානේ රාජකාරිය කරනවා අපි කන්සිඩර් කරනවා නෝමලි පර්සනල් ඩෙවලොප්මන්ට් එකයි ඕගනයිසේෂනල් ඩෙවලොප්මන්ට් එකයි මම හැමදාම කතා කරන්නේ පෞද්ගලික සංවර්ධනය අති උතුම් ඒත් එක්කම ආයතනික සංවර්ධනයත් ඒ වගේ මොකද අපි ඒ නිසා වෙන්නේ මේ ගොඩනැගිල ඉන්නේ අපි කියන අන්තර් සම්බන්ධතාවය කියලා. ඉතින් මෙහෙම වර්ධනයක් එක්ක ඉදිරියට යද්දී 2023 මොලෙන් හිතලා වැඩ කරන්නට ඕනේ. අපි හැම වර්ෂයකම ඉලක්ක ටික ස්ථානගත කරගන්න ඕනේ. මොලේ තියාගන්න ඕනේ, ප්ලෑන් කරගන්න ඕනේ. ඉතින් ඒ නිසා අපිට හරි සැලසුමක් තියෙන්න ඕනේ. අර කිව්වා වගේ අපේ ගෑනි ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ප්ලෑන් එකට වැඩ කරන්නට ඕනේ. ඉලක්කය ප්ලෑන් එකට ඇලිලා ෆිනිෂ් කරන්න ඕනේ. ඉතින් මෙහෙනම් මේ 2023 ලස්සනට ගලාගෙන යන්න ඕනේ. ඒ නිසා මම පොඩි මූල ධර්මයක් මේකට යෝජනා කරනවා. ඒ තමයි බ්‍රේන්. මොලෙන් හිතලා වැඩ කරන එක. හරි. ඔතකට මේ බ්‍රේන් සංකල්පය කියලා කියන්නේ ඕක නේද? හරියට හරි. හරි අපි කතා කරමු. මොකද දැන් සමහර වෙලාවට බ්‍රේන් සංකල්පය කියලා අහපු ගමන් මොකක්ද මේ මේ මේක අපි මීට කලින් අහලා නැහනේ. කොහොමද අපි මේක ප්‍රායෝගිකව අපේ ජීවිතයට මේ ජීවිතය සාර්ථක කරගන්න යොදා ගන්න? ඔය වගේ ප්‍රශ්න එන්න පුළුවන් අපි එතනින් පටන් ගමු. ඇත්තටම ගයිනි. එතකොට සාමාන්‍යයෙන් අපි මේ 2023 ලස්සන ආදරණීය අලුත් අවුරුද්ද ජයග්‍රහණය කරන්න නම් කොහොමද මේ මොලේ හරියට පාවිච්චි කරන්නේ? මේ බ්‍රේන් කියන සංකල්පය ඔගොල්ලෝ ඉදිරියට ගෙනියන්නේ කියලා තමයි කතා කරන්න ඕනේ. එතකොට අපි BRAIN කියන අකුරු පහේ බ්‍රේන් කියන එකේ අකුරු පහේ මොන වගේ සංකල්පයක් එක්කද යන්නේ කියන එක මොන වගේ තේරුමක් අර්ථකථනයක් එක්කද යන්නේ කියන එක අපි බී අකුරෙන් කියනවා බිලීව් කියලා. විශ්වාසය. විශ්වාසය. තමන්ට තමන්ව විශ්වාස නම් තමන්ට තමා තමන්ට ආදරේ නම් යන්න පුළුවන් මාර්ගය ගොඩක් දීර්ඝයි. එතකොට මුලින්ම 2023 වර්ෂයේදී ගෑනි අපිව විශ්වාස කරන්නට ඕනේ. තමන් ආත්ම විශ්වාසයක් ඇති කරගන්නට ඕනේ. ඊට අමතරව ඔව් මට මේක කරන්න පුළුවන්. මම චේන්ජ් එකක් ගත්ත මේ අවුරුද්දේ මම ඒ චේන්ජ් එකට යනවා. ඔන්න මම විශ්වාස කරන තාක් කල්මාව කවුරු ආවත් ලෝකේ මාව වටන්න බෑ. ඒක නිසා මොලේ කියන මේ සංකල්පෙ බ්‍රේන් කන්සෙප්ට් එකේ පළවෙනි එක අපි කියනවා බිලී. අපි අනිවාර්යෙන් අපිව විශ්වාස කරනවා. ඊළඟට අපි එනවා ආරකුර. ආරකුර. ඒකදී අපි කියනවා රයිට් වේ. නිවැරදි දැක්ම කියන්නේ නිවැරදි මාර්ගය කියන්නේ ඕනේ. දැන් අපිට මේ අරමුණු තියෙනවා හිතේ හැමතිස්සෙම අපි විශ්වාස කරනවා. හැබැයි අපි 2023 නිවැරදි මාර්ගයක යන්න තෝරාගත්තේ නැති වුණොත් ගයිනි අපි ඔන්න ආපහු පළවෙනි ආපස්සට එනවා. අපි ආපස්සට හැරෙන්නේ නැහනේ. අපි ලංකාවේ ශක්තිමත් පුරවැසියු විදියට අපි ආපස්සට හැරිලක් නැහැ. ඔන්න දැන් යනවා රයිට් වේ. නිවැරදි මාර්ගය මොකක්ද කියලා අඳුනගෙන ඒ නිවැරදි මාර්ගය පමණයි අපි යන්නට ඕනේ. අපිට එතකොට මෙන දේවල් හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ඉලක්කයට යන්න මෙන්න මාර්ගය අපි යනවා. ඒ ආර අකුර. ඊළඟට ඒ අකුරෙන් අපි කියනවා ඇක්ෂන්. ඒ වෙලේම අපි ක්‍රියාවලියට
පටන් ඇක්ෂන් එකක් නැත්තම් අපි නිකන් තිහිතාගෙන ඉන්නවා මට අරමුණක් තියෙනවා මට ප්ලෑන් එකක් තියෙනවා මේක ක්‍රියාත්මක නොවන තාක්කල් ඒක වැඩක් වෙන්නේ නැහැ අනිවාර්යයෙන් ඒ කියන්නේ 2023 ගලා යෑමක් නැහැ ඔන්න පටන් ගත්ත තැනම නැවතිලා ඉන්නේ ඒ නිසා බ්‍රේන් තුන්වෙනි ඒක අපි විදියට කියන තුන්වෙනි ස්ටෙප් එක තමයි මේ ඇක්ෂන් එතකොට ක්‍රියාවලිය ක්‍රියාව පටන් ගන්නට ඕනේ ඊළඟට අපි එනවා මේ අයකුරට ඉමැජිනේෂන් අපි උපකල්පනය කරනවා මේ අරමුණේ පිහිටලා මෙතෙන්ට යනවා උපකල්පන ඉමැජිනේෂන් හැමතිස්සෙනම රයිට් මම මෙතෙන්ට යනවා අපි කියනකොට ගයිනි විෂුවලයිසේෂන් කියලා අපි විෂුවල් කරනවා අපිට අවශ්‍ය දේවල් හරියට හරි දැන් ගයිනි මෙච්චර ලස්සනට මේ ඔඩියන්ස් එකේ වාඩි වෙලා ඉන්න ඔයා පොඩි කාලේ ඉඳන් මොන හරි දයක් විෂුවලයිස් කරලා තියෙනවා යටිහිතට කියලා තියෙන මං කවදා හරි ලස්සන ප්‍රසන්ට් කෙනෙක් කියලා ප්‍රසන්ට් කරනවා කියලා ඒක තමයි මේ ඒ මාර්ගයට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ සෝ සේම් තින් මෙතෙන්දී අපි කියන ඉමැජිනේෂන් උපකල්පනය කරගෙන විෂුවලයිස් කරගෙන අර අරමුණට අපි යනවා ඒ විතරක් මදි අන්තිම එක අපි කියනවා බ්‍රේන් එකේ එන්න අකුර ඒ කියන්නේ නව් මේ දැන් පටන් ගන්නවා අපි ආයි පස්සට දාන්නේ නැහැ හෙට කියලා නැහැ ඊළඟ පැය කියලා නැහැ just now අපි start කරනවා එතකොට අපි අපිව විශ්වාස කරන බිලීව් ඊට පස්සේ අපි right way අපි හරි නිවැරදි මාර්ගයක යනවා ඊළඟට අපි කියනවා ඒ අකුර action හොඳ ක්‍රියාවකට යටත් වෙනවා ඊළඟට අපි කියනවා I imagination හොඳට උපකල්පනයක් එක්ක now प्रश्न දැන් සාමාන්‍යයෙන් අපිට මේක මේ උදාහරණත් එක්ක ඕනනම් කියන්න පුළුවන් හැමෝටම තියෙන අත්දැකීමක් වෙන්නත් පුළුවන් අපි සමහර වෙලාවට අපි කියමු අපි සම්මුඛ සාකච්ඡාවකට යනවා යන්න කලින් අපි බොහෝ වෙලාවට ගොඩක් දෙනෙක් අපි කියලා යන්නේ මම අර අද යනවා අහවල් තැනට සම්මුඛ සාකච්ඡාවට හැබැයි ගියාට පස්සේ ගොඩක් වෙලාවට වැඩේ ෆේල් වෙනවා හැබැයි එතකොට හිතෙන් හිතනවා මම මේක හැමෝටම කියලා ගිය හින්දාද මේක හරි ගියේ නැත්තේ ඒ වගේම සමහර වෙලාවට කියලා ගිය නැති දේවල් හරියන්න පුළුවන් මොකක්ද මේක මේ මොකක්ද මේ ඇත්තටම එහෙම දෙයක් තියෙනවා ගායනි හොඳ ප්‍රශ්නයක් ආදරණීය ජීවිතේ ජීවිතේ සාර්ථකත්වයට යන ගමනේදී කිව යුතු දේවල් තියෙනවා හිතේ රහසක් විදියට තබා ගත යුතු දේවල් තියෙනවා හොඳ ප්‍රශ්නයක් දැන් ගායනි අපි ජීවිතේ ඉදිරියට යද්දී අපි කියනවානේ hard skills soft skills hard learning soft learning කියලා ඒතර අපි hard learning කියන්නේ අපි PhD එකක් කරන්න තරමට ඉගෙන ගන්නවා hard learning හැබැයි soft learning නුත් අපිට තියෙනවනේ emotionally අපි හිතන්න ඕනේ මිනිස්සු ගැන එතකොට අපි හිතනවා මේ අපි කියනවා unless become a human being කියන්නේ හොඳ පුරවැසියෙක් නොවන තාක්කල් අපි මොනවා ඉගෙන ගත්තත් වැඩක් නැහැ කොච්චර ලොක්කෙක් වුණත් තමන්නේ අපිට හොඳ උනන හදවතක් තියෙන්නට ඕනේ අපි හොඳ පුරවැසියෙක් වෙන්නට ඕනේ ඒ කියන්නේ පරතරට ඉගෙනගත්තු කෙනාටත් හොඳ හදවතක් නැත්නම් අනිත් කෙනා පිළිබඳව කරුණාව දයාව ආදරේ උතුරන්නේ නැත්නම් මම හිතනවා මේ අධ්‍යාපනික මට අධ්‍යාපනයේ වැඩක් නැහැ කියලා මොන දේ වෙන්න කලින්ද මිනිස්සෙක් වෙලා ඉන්න බැහැ ඇත්තටම එතකොට අපි අර විශ්ව ශක්තියෙන් තමයි ওই ටික හිතන්නේ රයිට් අපි නොකියලා නිකියලා ගියොත් මේ වගේ දෙයක් වෙයි. අපේ මනසෙත් උක වැඩ කරනවානේ. මේ මනස තමයි මේ සාර්ථකත්වයේ අසාර්ථකත්වයේ පාර කියන්නේ. ඇත්තටම. මේකනේ මොකද අපි දැන් අපේ ශ්‍රේෂ්ඨයන් කියලා තියනවා. මනස තමයි හැමදේම. We are the creator of our destiny. අපි තමයි දෛවයේ නිමැවුම් කරුවා. මම දැන් අපේ ශාස්ත්‍රවලින් මහන්සියලා ගොඩාක් ලාට මේක කියලා තියනවා. ඇත්ත කතාව. මොකද මනසෙන් තමයි අපි අපේ ආදරේ හැඩගස්ස ගන්නෙ. කොතෙන්ට දෙන්නේ, කොහොමද දෙන්නේ, මොන වෙලාවද දෙන්නේ මේ හැමදේම හිතාගන්නේ. එතකොට අර ගයිනිය හබු ආදරණීය ප්‍රශ්නය මේ මොන වගේ දේවල්ද අපි හිත ඇතුලේ තබා ගත යුතු. ඒ කියන්නේ we are not going to reveal. අපි හැමතිස්සෙම මේක මේ කියන්න යන්නේ නැහැ. අර open open කියලා ඔක්කොම කියනවනේ ගොඩක්. කියනවනේ ගොඩක් කලාවට. හැබැයි ගයිනි හරි තේරෙනවනේ මෙහෙම දෙයක් මේ ජයග්‍රහණය සඳහා හෙමින් හෙමින් යන්න සද්ද කරන්න එපා. නිහඬව ජයග්‍රහණයට යන්න. ජයග්‍රහණය ഘോഷාවෙන් කියන්න. I want this. මම ජය ගත්තා කියන එක කියන්න පුළුවන් හයියේ. හැබැයි ජයග්‍රහණයට ආපු මාවත කටුක වෙන්න පුළුවන්. ආදරණීය ලස්සන වෙන්න පුළුවන්. ඒක අපි කිය යුතු නැහැ. ඒක ජයග්‍රහණය කරාට පස්සේ කියන්න පුළුවන්. එන මාවතේ උග කී කී එන්න වැඩක් නැහැ අපිට. අන්න ඒ වෙගේ මොනවද නොකියව යුතු කියලා මම කියන්නම්. පළවෙනියෙන් අපේ ජීවිතේ දැන් 2023 වන සාර්ථක වසරක ආරම්භයක් මේ කරලා තියෙන්නේ. පළමුවෙන්ම අපි ගායන ජීවිතේ අපි දේවල් හඹා යනවා. ප්‍රධානෙම හඹා යන්නේ අපේ ඔබ්ජෙක්ටිව් එක, අපේ අරමුණ ඉලක්කය. මේ හඹා යන ඉලක්කය මොකක්ද කියලා ඔබ හඳුනාගා පැවසිය යුතු නැහැ. ඒක ඔබ හිතේ තියාගන්න.
ඔබ යන ඉලක්කය ඔබ හිතේ තියාගන්න මම මෙතෙන්ට යනවා මෙහෙම කෙනෙක් වෙනවා විෂුවලයිස් කරන්න හිතේ තියාගන්න මම හැමතැනටම ගින් කියනවා මම මෙතෙන්ට යනවා අවශ්‍ය වෙන්නේ නැහැ මම මෙතෙන්ට ගිහින් කියනවා මම මෙතෙන්ට ආවා මගේ ගමන මේ වගේ ඒ සුන්දර අසුන්දර තැන්වල පිරීලා තියෙනවා හැබැයි ඒවා අපි අද්දකීම් කියලා ගොඩනගා ගන්නවා අන්න ඒ පළවෙනි දේ පළවෙනි එක ඉලක්ක කියන්න යන්න එපා දෙවනි දේ තමයි ගයනේ ආදායම उपदेश प्रधान विधायक निर्धारितुमे उपकार මෙන්න මගේ ගෙදර තියෙන අවිල නවතින්න ඕන වෙලාවක ඔයාලට කොහේ හරි යන්න ඕනේද මම ගිහින් ඩ්‍රොප් කරන්න මගේ වාහනේ තියෙනවා හරි ආදරණීයව ඒ කියන්නේ කිසි කෙනෙකුගේ හිතක් තලාපෙලන් නැතුව වත්කම් ටික හිතේ රහසක් විදිහට තියාගන්න හරි එතකොට කාරණා තුනයි තුනක් සම්පූර්ණයි ඊළඟට කියනවා අපි අනුන්ට කරපු උදව් සපෝට්ස් එහෙම නැත්නම් කියන හෙල්ප් කිසියම් කෙනෙකුට උදව් උපකාරයක් කරන්න ඒක හැමතැනම කිය කිය යන්න එපා. ඕක තමයි ඕකම තමයි අද කාලේ වෙන්නේ. හරියට හරි. බලන්න මේක ප්‍රැක්ටිස් කරොත් 2023 කොච්චර ලස්සනද කියලා මට ගයිනි. නිකන් ගයින්ට හිතෙනවා ඇතිනි අපි මේ 2023 මේ චැලෙන්ජින් ඉය එකක් මේ ටික ප්‍රැක්ටිස් කරොත් කොච්චර ලස්සනද. අපි මෙයාට උදව් කරා. අරයාට කන්න නෑ අරන් දුන්නා. එපා. ඒක මෙරිට් එකක්. ඒක පිනක් ඔගලන්ට. ඒක ගයිනි අපි උදව් කරා. මම හිතෙන් සතුට වෙනවා. අනේ මම එයාට උදව් කරා. මට හරි සතුටක් දැනෙන්නේ. නමුත් මං යාට අරන් දීපු ඒවා යා දින්නේ මම අන්න මම තමයි කරේ. මෙයා ඉන්නේ අවශ්‍ය නැහැ. පුරසාරං එපා නේද? එපා. ඒකත් අපි අපේ ජීවිතේ රහසක් විදිහට තියාගන්න. මොකද ඒක අපිට පිනක් නේ ඉදිරියට යද්දී අපිට ලොකු දෙයක්. හැබැයි ගයිනි ඒකෙත් පොඩි තව දෙයක් තියෙනවා. අපි හිතමු අපි පිනක් කර දෙයක් අනිත් අයට ආදර්ශයක් විදිහට පෙන්වන්න ඕන. අපි සතෙකුට කැම්ප් ටිකක් දෙනවා. මොනවත්ම නැති දරු පැටියෙකුට කන්න දෙනවා. මෙන්න පුතේ ඔයත් මෙහෙම කරන්න. මෙන්න දරු ඔයත් මේක කරන්න කියලා අපි අනිත් කෙනාට ආදර්ශමත් විදිහට ඒක පෙන්වනවා නම් that's okay. ඒක වෙනම පැත්තක්. ඒක වෙනම පැත්තක්. නමුත් පුරසාරම් දොඩන එක නෙමෙයිද? මේකත් රහසක් විදිහට අනුන්ට කරපු උදව් උපකාර නිරන්තරයෙන්ම රහසක් විදිහට හිතේ තියාගන්න. පෙරලා බලාපොරොත්තු වෙන්න බා උපකාර මේ ලෝකේ ධර්මතාවයේ නිව්ටන්ගේ තුන්වෙනි නියමය අනුව every action has a reaction නේ හැම විරුක්කිරාවකටම ප්‍රතිවිරුද්ධ සමාන ක්‍රියාවලියක්. ඒ වගේ හොඳ කරොත් අපිට හොඳ ගොඩාක් හම් වෙනවා. නරක කරොත් නරක ඩබල් ට්‍රිපල් වෙලා හම් වෙනවා. ඒක නිසා නිරන්තරයෙන් මතක තියාගන්න ඔබ කරන හොඳ ඔබට ඒ නිසා අනුන්ට කරන උදව්
මතක තියාගන්න ඕනේ හිත ඇතුලේ මතක තියාගන්න ඒවා කියව කියව යන්න ඕනේ නැහැ හතර කරුණු කාරණා ඒක හතරක් එතකොට හරි හරි තව තියෙනවා ආ හරි කීයක් තියෙනවද කරුණු කාරණා අටක් තියෙනවා ආ හරි අපි යම් පස්වෙනි එකට පස්වෙනි එක අපි කියන මේ පස්වෙනි එක තමයි මේ නොලෙජ් එක දැනුම දැන් සාමාන්‍ය ඇකඩමිකලි අපි දෙයක් ඉගෙන ගත්තම කොහොමද අපේ නම පිටිපස්සෙන් වටිනවනේ වැටෙනවා මෙයා මේව ඉගෙනගෙන තියෙනම නමුත් මේ උගත්කම සහ බුද්ධිමත්කම කියන දෙකම එකතු වුණාම තමයි අපි කියන පරිපූර්ණ පුද්ගලයෙක් බිහි වෙන නිසා ලෝකේ හරි ලස්සන සමහර උගත් පරතරටම නමුත් බුද්ධියෙන් විමසා බලා තීරණයක් ගන්න බෑ ඒ වෙලට තියෙන ඒ තත්ත්වය මත ඒගොල්ලෝ වෙනස් වෙනවා ඒ කියන්නේ පොතපතට විතරයි සමහර වෙලාවට මොකද ඒ තත්ත්වය මත ඇල්ල හිතන්න මොලයක් එන්නේ නැහැ උගත්කම විතරයි it is only academic එහෙම නැතුව අපි කියනවා ඒකනේ මම අර කිව්වේ කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැහැ මනුෂ්‍යත්වයේ නැත්තම් කියලා ඒ නිසා අපි කියන රහසක් විදිහට තබා ගන්න මම උගත් මම තමයි සියල්ලම දත් මම බහුශ්‍රත එහෙම තමයි කියන්නේ I know everything කියලා තමයි සමහරු පටන් ගන්නෙ හරි ලස්සන ඇර පැහුණු වී කරල නිරන්තරයෙන්ම තියෙන පහලට නැමිලා එහෙනම් ඔබ උගත් බව ඔබේ හිතේ රහසක් විදියට තියාගන්න ඔබ උගත් බව පේනවා කතා කරන්න ගියාම කට ඇරියන උගත් කියලා තේරෙනවා ඒ නිසා අනිත් අයව සතුටු කරලා ජීවත් වෙන්න ඔබ උගත් කියලා සාමාන්‍ය උගති කියන උගෙන ගන්න ළමෙක් ගැන කියනකොට विश्व आकर्षण नीति शक्ति රහසක් විදියට තියාගන්න. ඔබට අවශ්‍ය වෙලාවට මේ උගත් බව පාවිච්චි කරන්න. ඒක මේ ආයුධයක් විදියට තියාගෙන ඉන්න පුළුවන් ළඟ. අවශ්‍ය වෙලාවට එළියට දාන්න පුළුවන්. හරියට හරි. අපි ඉගෙන ගත යුතු ඒ ඉලක්කය තියාගත යුතුයි. නමුත් ඒක කොතරම් දුරට ඔබ ඉගෙන ගත්තද කියන එක ඔබේ ඒ ඔබ හැසිරෙන විදිය අනුව අනිත් අයට කියලා දෙන්න. ඒ ඊළඟ එක. ඊළඟට 6 වෙනි කරුණ. 6 වෙනි කරුණ. ඊළඟට අපි කියනවා මේ secrets. රහස්. රහස්. රහස් කියලා කියන දේවල් ඇත්තටම මේ ජීවිතේදී ගයනේ දැන් මම ගයනේ රහසක් කියනවා. ඇයි එහෙම කියන්නේ? මං ඔයාගේ තද බල විශ්වාසයට. ඒතර මට කෙනෙක් රහසක් කියනවා. ඇයි මට එහෙම රහස් කියන්නේ ගොඩක් අය? ඔබව විශ්වාස කරනවා. ඇත්තටම කියනවා. උපදේශනයේදී මං ගරු කරන දෙයක් I'm a listener. මට ඕන කෙනෙක් දෙයක් අහන් ඉන්න පුළුවන්. ඒක සමහර අපිට ටැලන්ට් එකක් කියලා ගයනේ මම කියන්නේ අහගෙන ඉන්න පුළුවන් දැන්. ඒතර කෙනෙකුට බෙහෙතක් මෙඩිසින් එකක් වෙනවා මේ අහගෙන ඉන්න එක. මිනිස්සු හිතේ තද කරගෙන ඉන්න බැරුව තමයි දේවල් අපිට කියන්නේ. අපි ආදරෙන් අහගෙන ඉන්නවා කියන්නේ අපි කරන්නේ පිනක්. එතකොට ඇහුම් කන් දීම. එතකොට යාලා අපිට දෙයක් කියන්නේ ඇයි? මෙන්න මේ මේ සීක්‍රට්ස් කියන දෙකේ දේ අපි ඇහුම් කන් දෙන කෙනෙක් කරනවා නම් ඒකෙත් තියෙන පොඩි කන්සෙප්ට්ස් එකක්. ඒක තමයි ඒකේ ගුණාංග දෙකක් අපි කියවන්නේ වැඩි කැරක්ටරිස්ටික්ස්. එහෙම නැත්නම් අපි චරිතා ලක්ෂණ. එකක් තමයි ප්‍රයිවසි. අපි පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න ඕනේ. දෙවෙනි එක තමයි ට්‍රස්ට්වර්දිනස් කියලා අපි කියනවා. ඒ කියන්නේ විශ්වාසනීය වෙන්න ඕනේ කියනවා. අට්මෝස්ට් ගුඩ් ෆේත් කියලා කියනවා නැත්නම් උපරිම සද්භාවයෙන් අපි මේක අහන් ඉන්නවා. එයාට නරක දෙයක් කරන්නේ නෙමෙයි. හොඳින් අහගෙන ඉඳලා ඒදී අපිත් එක්කම වැළලෙනවා. අපි නැත්තම් මොකද වෙන්නේ සීක්‍රට්ස් කියන දේව දැන් එයා අපිට විශ්වාසයෙන් කියන්නේ අපි හැමතැනම කියන අන්න අරයා මේමයි මේමයි ඒක රහසක් වෙන්නේ රහසක් වෙන්නේ නැහැ ඒ කියද එයා කියන්නේ විශ්වාස කළා මම ගයින්ට රහසක් කියනවා විශ්වාස කළා නේ එතකොට අපේ රෙස්පොන්සිබිලිටි එක අපේ වගකීම වෙන්නේ ගයිනි මේ රහස ආදරෙන් ආරක්ෂා කරන එක හරියට හරි හය වෙනි කරුණ මේක රහස තියාගන්න ඕනේ අනිත් ආදරෙන් කියන දේ හැබැයි අපි මේ කතා කරන දේ නම් රහසක් ව අපි තියාගත්තේ නැහැ මොකද මේ 2023 අවුරුද්ද ඔබට සාර්ථකව මුහුණ දෙන්න තමයි අපි මේ දේවල් මේවා රහස් තමයි මේ දේවල් අපි ඉදිරිපත් කරන්න අපි ළඟට යන හත් වෙනි කරුණ හත් වෙනි කරුණ ඒකදී අපි කියන බිලීෆ්ස් අපි කියනවා මේ අපි විශ්වාසී විශ්වාස කරන දේවල් ඇදහිලි ඔය ඇදහිලි හිතේම තියාගන්න හිතේම තියාගන්න මොකද අපේ ඇදහිල්ල තුන්වන පාර්ශවයට ඇදහිල්ලක් නොවෙන්නට පුළුවන් අපි ඒවදි කියනවා මේ ගයිනිය ආගමික ඇදහිලි වෙන්න පුළුවන් මං යම් කිසි ආගමක් පරතරටම විශ්වාස කරනවා ඒක මගේ හිත මගේ විශ්වාසය එතකොට ඒක අනිත් අය ලවා විශ්වාස කරවන්නට මම ආයුතු නැහැ ඊළඟට මගේ තියෙන දේශපාලන මතයක් මේ මගේ විශ්වාසය මං ඒ ගැන කියලා අගය කරන්න යන්න ඕනත් නැහැ මගේ හිතේ තියෙන එක රහසක් විදියට මගේ තමන්ට තම තමන්ගේ මත තියෙන හරියට හරි එතකොට අපි කියනවා ඊළඟට මේ ඇදහිලි මොනවා හරි මම යම් කිසි දෙයක් විශ්ව ශක්තිය මම විශ්වාස කරනවා දෙවි දේවතාවෝ විශ්වාස කරනවා සමහරු දෘශ්‍යමාන අදෘශ්‍යමාන බලවේග විශ්වාස කරන්න තිබුණා අපිට අදාළ නැහැ ඔවුන්ගේ හිත ඊළඟට එක එක ආර්ථික මත මතාන්තර තියෙන පුළුවන් ලංකාවද මෙහෙමයි ලෝකෙ මෙහෙමයි that's up to us අපි අපේ විශ්වාසය තමයි අපි ගෙනියන්නේ එතකොට ඉන්නේ හා දෙයක් නැහැ අපේ ඇදහිලි beliefs අපේ විශ්වාස
රහසක් විදියට අපේ හිත තුල තියන් හිටියම ඇති. අපි ඒ ටික කියලා කතා බහ කරලා අගිව් කරන්න දෙයක් ඕනේ නැහැ. හත්වෙනි කාරණාව. දැන් ඊළඟට අවසන් කාරණාව අටවෙනි කාරණාවට අපිට යන්න තියෙන්නේ. මොන වගේ දෙයක්ද අටවෙනි කාරණාව? 2023. මොන වගේද ගයින හිතන්නේ? 2023 මම හිතනවා අපිට හොඳ අවුරුද්දක් වේවි කියලා. පෞද්ගලිකව ගත්තම දැන් ඉලක්ක අරමුණු කියන දේ ඒක මටත් පොදුයි ඔබට වගේම. ඉතින් තියෙනවා. ඒ සාර්ථකත්වයට යන්න ඕනේ කියන දේ තමයි තියෙන්නේ. අනිත් හරි. ඒ සාර්ථකත්වයට යද්දී අන්තිම කාරණාව රහසක් විදියට තියාගන්න ඕනේ. එතකොට මේ 2023 ඔබට සාර්ථකයි. මම ඒක අනිවාර්යෙන් කියනවා. ඒක ඇත්ත කතාවක්. එතකොට අන්තිම එක තමයි අපි කියන ෆැමිලි ප්‍රොබ්ලම්ස්. එහෙම නැත්නම් ඇතුලේ තියෙන රහස් අපේ ගෙදර ප්‍රශ්න. ගෙදර ගිනි. හරියට හරි ගෙදර ගිනි පිටත දෙන්න එපා කියලා කියන්නේ. අපි සමහර වෙලාවට ගොඩක් දුක් වෙච්ච වෙලාවක අපි හොඳම යාළුවට කියනවා. අපි විශ්වාස නොකරන කෙනාටත් කියන්න අපි පෙළඹෙනවා. නමුත් මම ඕගලන් ඉල්ලනවා ඒක කරන්න එපා. අපි හිතනවාට වඩා අනිත් අය ඒක දැකලා සතුටු වෙනවා. ඒ සමාජයේ මිනිස්සුන්ගේ හැටි. ඒ කියන්නේ අපි කියන්නේ අපි අභියෝගත් එක චේන්ජ් එකක් ගමු. අපි අනිත් අයගේ දුක දැකලා සතුටු නොවීමු. අපි අනිත් තයගේ ඒ කියන්නේ අපි අනිත් අයගේ දුකක් දැනෙනවා නම් අපි විදිහට ක්‍රියාත්මක නොවීමු. එතකොට අපි හිතමු අපේ ගෙදර ප්‍රශ්නයක් වුණා කියලා. අපි දරු මල්ලොත් එක ප්‍රශ්නයක් වුණා, දිමාපියත් එක ප්‍රශ්නයක් වුණා. ප්‍රශ්නයක් වුණා මහත්තයත් එක්ක. එතකොට මොකද කරන්න ඕනේ? අපි දෙන්න දෙමහල්ලෝ සහ පවුලේ මේ කුටුම්බයක් විදිහට අපි හැමෝම එකතු වෙලා මේකට විසඳුමක් හොයමු. Every problem has a solution. වතුර තිබහයි වතුර තියෙනවා. බොන විදි අපේ උත්තරේ හොයාගන්න එක අපේ අපිට බඩගිනි කෑම තියෙනවා. අනිත් එක තමයි දැන් පවුල ඇතුලේ වෙන ප්‍රශ්න වලට මේ උත්තර හොයන්න ඕනේ පවුලෙන්ම තමයි. තමන්ගේ පවුල ඇතුලේ වෙන දේවල් වලට අල්ලපු ගෙදරින් උත්තර හෙව්වොත් මේ ප්‍රශ්න තව ඩබල් වෙන එක. ඔව් මොකද අර අපි මමයි ගයිනි අද සාකච්ඡා කරපු විදිහට මං කියන අර අපි අනුන්ගෙන්ම තමයි හොයන්න යන්නේ. කියන්නේ අනිත් කෙනාගේ ප්‍රතිරූපෙන් අපිව මනින්න යනවා එපා. දැන් උදාහරණයක් විදිහට සමහර වෙලාවට පරතරටම ඉගෙනගත්තු කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් අපි තුමු පරතරටම ව්‍යාපාරවල ගියපු කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට ඒ එයා ඉන්න තැන තුනුව යාට ලැබෙන අගය කිරීම වෙනස් වෙන්න පුළුවන් රයිට් අපි හිතමු අද ගයන යනවා සිංගප්පූරුවට මම යනවා ඉතාලියට අපි දෙන්නගේ වැලියු එක දෙකක් ඒතර ඒ ආදාළ කන්ට්‍රීස් දෙකේ අපි ගියපු ෆෝරම් දෙකේ අපි ගියපු කන්ෆරන්ස් දෙකේ කියමුකෝ අපි දෙන්න වටහා ගන්න අපි දෙන්න කරටවල් දෙක මාරු කරනවා සමහර වෙලට වැලියු එක වැඩි වෙනවා දැන් මම සිංගප්පූරුවට වටිනවා ගයන ඉතාලියට වටින්න පුළුවන් ඒ වගේ අපි මේ සරවුන්ඩින් එක නැත්නම් අපි කියන අපි ඉන්න වපසරිය මත අපේ අගය දැනෙන තැන් පවා වෙනස් වෙන්න පුළුවන්. එතෙන්දි ගයනි අපි කරන්න ඕනේ වටහා ගැනීම. අනිවාර්යෙන් වටහා ගැනීම තමයි තාමත්ම ප්‍රබල සාධකය බවට පත් වෙන්නේ. දැන් අපි අද දවසේදී මේ අලුත් අවුරුද්දේ අරමුණු ඉලක්ක කොහොමද සාර්ථක කරගන්නේ විශේෂයෙන්ම තමන්ගේ සිතවිලි, තමන්ගේ මොළය කොහොමද පාවිච්චි කරන්න ඕනේ තමන්ගේ සාර්ථකත්වයට මේ පිළිබඳව තමයි කතා බහ කරමින් හිටියේ. අවසන් වශයෙන් මම කැමතියි දැනගන්න දැන් අපි මේ හොඳ පුරුද්දක් තියෙනවානේ අපි හැම දෙයකටම ගොඩක් වෙලාවට අපි ස්තුතිය කියලා කියනවා. ලස්සන වචනයක් නේ මේ ස්තුතිය කියන වචනේ. අපි සාමාන්‍යයෙන් ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ කාටද? අපි දවස ගන්න එහෙම නැත්නම් දවසක් ආරම්භ වෙනකොට ස්තුතිය කියලා කියන්න ඕනේ කාටද? කොහොමද ඒක කරන්න ඕනේ? නැවතත් ලස්සන ප්‍රශ්නයක්. 2023 ආදරණීය අවුරුද්ද මේ වගේ ආදරණීය විදියට පටන් ගනිද්දී ස්තුතිය කියන දේ අපි පුද කරන්න ඕන කාටද? ඇත්තටම ගයිනි මුලින්ම ඔබ ස්තුතිය පුද කරන්න. මේ ස්තුතිය කියන්නේ මැජික් වර්ඩ්ස් තියෙනවා අපි. අපි කියන්නේ මැජිකල් වචන, මැජික් වචන. මායාවක් තියෙනවා. මේ ස්තුතිය දැන් ජපානයේ වැසෙන මේ පුරවැසියන් ජපාන් පුරවැසියන් ඕන් නිරන්තරයෙන්ම ස්තුතිය කියන එකම තමයි කරන්නේ. මේ වචනේ මේ මැජික් වර්ඩ්ස් තියෙනවා තුනක්. Sorry, please, thank you. Thank you. එතකොට මේ ස්තුතිය කියන වචනය අපිට පෙරලා දෙන්නට පුළුවන්. දෙන්න පුළුවන් අය තමයි අපේ ගෛරිය හන්නේ. ඒ තමයි මුලින්ම අපිව මේ ලෝකෙට උපද්දවපු ආදරණීය අම්මට තාත්තට ස්තුතිය පුද කරන්නේ. මොකද උන්ගේ කොතරම් මුගත් උනත් කොතරම් බුද්ධිමත් වෙන්න පුළුවන් අත්දැකීම් බහුල වෙන්න පුළුවන් ඒ සියලුම දේ නෙමෙයි අපිට වටින්නේ අපි උන්ගේ ඇඟේ කොටස්. ඒක නිසා අපි උන්ට ස්තුතිය පුද කරන්න ඕනේ. බොහොම ස්තුතියි අම්මේ තාත්තේ 2023 ලස්සන වර්ෂයක් මේ 2023ට අපිට යන්නට විශ්ව ශක්තියෙන් අපි පිපැද්දුවට සහ මේ විශ්ව ශක්තියෙන් ඒ ආශිර්වාදය දුන්නට මේ ජීවිතේ ජය ගන්න. රයිට්. ඊළඟට අපි නිරන්තරයෙන්ම අපි දෙනවා අපේ ආදරණීය ගුරු දෙගුරුන්ට අපේ පාසල නිසානේ ගන්නේ අපි අද මෙහෙම ඉන්නේ. ඒ නිසා පාසලේ ගුරු මව්වරුන්ට අපි ස්තුතිය පුද කරන්නට ඕනේ. අපේ නෑදෑ පරපුරට ස්තුතිය පුද කරන්න ඕනේ. මොනවා හරි එක්ක වැරද්දක් හොයනවා, එක්ක හොඳ දෙයක් හොයනවා, මොන මොනත් අපිට ඉන්නේ කමෙන්ට්ස් ගලාගෙන ඉන්නේ. ඔබ අපිත් එක්ක අපේ ජීවිතේ හැමදේම විඳ දරාගෙන අපිත් එක්ක හිටියට බොහොම ස්තුතියි. ඊළඟට අපේ සහෝදර සහෝදරයන් අපිත් එක්ක ඉඳියට බොහොම ස්තුතියි. ලේ නෑදෑයන්ට බොහොම ස්තුතියි. ඊළඟට අපේ යාළු මිත්‍රාදීන්ට බොහොම ස්තුතියි. මේ හැමෝටම ස්තුතිය පුද කරන්න ඕනේ. අපේ
आयतने का भी बैठकर न वानंग आपे आयतने इन सीलों में सहूदर सहूदर इन टमाव दरागे में इन वाटे बहुमत मस्तूती के लस्तूती अपुद कराने वाले at last final statement अंतिम टम मस्तूती अपुद कराने वाले गायनी मे जीवित आद दवसे दास विशु वसर मट जीवत् वासनाव लबादी मट थमंट मुलिम अभी हेमोटम आदर करे अभी जीवित थमंट आदर करना मठत गुडक स्तूति मगे मनस धनात्मक वहदागन दिदास विशु लसन वसरकट एलमेन लसन वसरकट आदरणीय मुहुन दे मे विधियट मम शक्ति मत नैगेट फाइनल थैंक यू ग्रैटिट्यूड कृतज्ञतावे मम मटम दियुत अनिवार्य मेतामत्म वटिना मे खाल बेलावा तमाइ वेन्नो ने अभी कथा बहकारी तमत् वटिना करुण कारण कृपया ममत्वस्था वरगा थैंक यू के लिए බොහොම ස්තුතියි ඔබට අද දවසේ දී අපිත් එක්ක මේ පිළිබඳව විශේෂම 2023 අවුරුද්ද අලුත් අවුරුද්ද දැන් ඇවිල්ලා තියෙන තවස් කිහිපයක් ඇවිල්ලා ගිහලා තියෙන. ඉතින් ඉලක්ක තියෙනවා අපේ හිතේ. විශේෂයෙන්ම අරමුණු තියෙනවා ඉෂ්ට කරගන්න. මේ දේවල් සාර්ථක කරගන්න නම් ඒ තැන් වලට යන්න නම් අපි මේ කියපු දේවල් අනිවාර්යයෙන්ම මොලේ තියාගෙන ඉන්න ඕනේ. මොලෙන් වැඩේ කරන්න ඕනේ. මොලේ පාවිච්චි කළ වැඩ ටික කරොත් ඔබට පුළුවන්කම ලැබෙනවා. ඔබ මේ 2023 අවුරුද්ද ඉතාමත්ම සාර්ථක අවුරුද්දක් බවට පත් කරගන්න. එහෙම නේද? අවසන් වශයෙන් තව මොනවා හරි තියෙනවා නම් කියන්න පුළුවන්. मम कमती हेमोटम की दस विशुन वर्षे दंग गायनी अभी मुनवा करा मुन अरमुनट गिया कुकुम मुले पावीच करा प्रधान ब्लेसिंग तीयनोनी जीवते ये तमाइ अभी आदरणीय प्रेक्षक अंट ये अभी गायनीट सीतर उपवाहिनी सीएल ममे अभी आदरणीय अंट लंका पुरवेसी अंट हेमोट मम प्रार्थना करवा ऊन निदुक् नीरोगी वेतु निरंतर ओब हेतु हेमोम निदुक् नीरोगी वेन टोने वो हेमोटम दीर्घायुष लेन टोने मे सीएल मुदे वो निदुक् नीरोगी उनोत ඔබට දීර්ඝාෂ තිබුණොත්ම අපේ ජීවිතේ දිනන්න පුළුවන්. ඉතින් අපි කියනවා රජෙක් වුණත් වැඩක් නැහැ ලෙඩෙක් වුණත් කියලා. ඒ නිසා මගේ 2023 සමාරම්භය ආදරණීය ප්‍රාර්ථනාව තමයි අපි ඔබත් එක්ක නිරන්තරයෙන් රැඳී සිටිනවා. ප්‍රාර්ථනාව තමයි නිදුක් නිරෝගී වේවා, දීර්ඝාෂ ලැබේවා, සාර්ථකත්වයට යන ගමන අති සාර්ථක වේවා. ඒ සඳහා යන්නට ශක්තිය ධෛර්යය නිරන්තරයෙන්ම ලැබේවා. ඒ ටිකම මේ විදිහටම මම ඔබට ප්‍රාර්ථනා කරනවා. නිහතමානී බොහොම ස්තුතියි. වේවා සාර්ථක වේවා, සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය ධෛර්ය ශක්තිය ලැබේවා කියලා. එහෙමනම් අද දවසේදී පුහුණු කළමනාකරණී බාහිර කතිකාචාර්ය පෞරුෂත්ව සංවර්ධන උපදේශිකා සිතාරි තාන්‍යා රණවක මහත්මියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. ඔබටත් ආයි බොහෝ වේවා. හොඳයි. ඔබ ආදරණීය ජීවිතයත් එක්ක එකතු වෙලා ඉන්න අපි සූදානම් වෙනවා තවත් අපූර්ව විශේෂාංගයක් එක්ක ඔබව එකතු කරගන්නට මේ විරාමයෙන් පස්සේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.